සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං ති සදා වන්දනීය පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණබර පින්වතුනි අද දවසේ ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය වන මියුතුම් සදහම් දේශනාව සඳහා රත්නපුර තැන්නවත්ත පාර මඩොල් දෙනිය පදිංචි සුනිලා රූපසිංහ මහත්මිය විසින් දායකත්වයේ දරා තිබෙන බව සිහිපත් කරලා තියෙනවා. එතුමිය යම්කිසි වැදගත් කාරණා කිහිපයක් නිමිති කරගෙන තමයි මේ උතුම් සදහම් දේශනාව ලෝ පුරා විසුරුවා හරින්නට දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ දෙන්නේ. ඉතින් මේ උතුම් පින්කම තුළින් මතු කරගන්න අසිරිමත් පුණ්‍ය ශක්තියේ ආනිසංස බලයේ හේතු වෙලා එතුමිය බලාපොරොත්තුන සියලුම යහපත් ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉටු කරගන්නට හැකි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද දවසේ අපේ දායකත්වයේ දරන පින්නතුන් සිහිපත් කරලා තියෙනවා ශ්‍රද්ධාවෙන් අපි අමාරුවෙන් උපදවා ගන්න කුසල් නිවන් මඟ පූර්ණය වන විදියට භාවිතා කරන්නේ කොහොමද කියලා දේශනාව තුළින් සාකච්ඡා කරන්න කියලා. අපි සද්ධාවෙන් සිදු කරන කුසල් හරි අමාරුවෙන් එම කරන්නේ අපි සද්ධා උපදවා ගන්න එකත් අමාරුයි සද්ධා පදනම් කරගෙන කුසල් කරන එකත් අමාරුයි. ඒක ලේසි දෙයක් නෙවෙයි අකුසල් වගේ පහසු දෙයක් නෙවෙයි. ඉතින් මේ ශ්‍රද්ධාවෙන් අමාරුවෙන් අපි සිදු කරගන්න කුසල් තුළින් අපි නිවන් මඟ පූර්ණේ කරගන්නේ කොහොමද? නිවන් මඟ වැඩෙන විදියට මේ ශ්‍රද්ධාවෙන් කරන කුසල් අපි කළමනාකරණය කරගන්නේ කොහොමද කියලා තමයි අද දායකත්වයේ දරන පින්නතුන් මේ දේශනාව තුළින් බලාපොරොත්තු වෙන්නේ. පින්නතුනි අපි දන්නවා අපි ඕනම කෙනෙකුට මේ සම්මා සම්බුද්ධ ශාසනය තුළ දැන් මේ අපි මේ ධර්ම දේශනාව කරන්නටත් සද්ධාව තියෙන්න ඕනේ. මේ ධර්ම දානමේ පින්කම කරන්නටත් සද්ධාව තියෙන්න ඕනේ. ලක්වාසි ලෝවාසි අපේ පින්නතුන්ට බණ ටික අහන්නටත් සද්ධාව තියෙන්න ඕනේ. එතනින් එහාට ගිහිලා පින්නතුනේ සීලය ආරක්ෂා කරන ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. භාවනා කරන සමතෝ විදර්ශනා වශයෙන් අනිවාර්යයෙන්ම සද්ධාව තියෙන්න ඕනේ. අහන ධර්මයේ එදිනදා ජීවිතේ කල්පනා කර කර ඉන්නත් අනිවාර්යෙන්ම සද්ධාව තියෙන්න ඕනේ. සෑ වන්දනා, බෝධි වන්දනා, බුදු පිළිම වහන්සේලා වන්දනා ආදී බුද්ධ පූජා කටයුතු ආදී මේ හැම දෙයකටම පින්නතුනි ශ්‍රද්ධාව පූර්වාංගම වෙනවා. ශ්‍රද්ධාව පින්නතුනි ධර්මයේ ලස්සන උපමාවක් තියෙන්නේ. එගොඩ වෙන්න අමාරු සැඩ පහරකට ශක්තිමත් පුරුෂයෙක් බැහැලා එගොඩ වෙන්න ඉන්න
අර මිනිසුන්ට ඒ මහා සැඩ පහරෙන් එගොඩ වෙන්න අත්තලක් වෙනවා වගේ කියනවා ශ්‍රද්ධාව. සංසාරෙන් එගොඩ වෙන්නට අවශ්‍ය කුසල ධර්ම පුරා ගන්න පින්නතුනි ශ්‍රද්ධාව තමයි පෙරගමන් කරුවා. දැන් අර මහා සැඩ පහරේ පින්නතුනි අර ගහගෙන යන්න පුළුවන් මිනිසුන්ට ගහගෙන යන්න දෙන්නතුව ඒගොල්ලට අරගෙන යන්න පෙරගමන් කරු වෙන්නේ අර මහා ශක්තිමත් පුරුෂයානේ. ඒ වගේ තමයි ශ්‍රද්ධාව. ඒ කියන්නේ ශ්‍රද්ධාව කියන හැඟීමේ වටිනාකම අපට තේරෙන්නේ නැහැ. ඒක අපිට තේරුම් ගන්න පුළුවන් යම් මට්ටමකට විතරයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැනි උත්තමයන් වහන්සේ නමක් දන්නව ඒක ඇත්තටම තියෙන වටිනාකම. කියන්නේ තමන්ගේ අම්මා ශ්‍රද්ධාවන්ත කරන එකේ වටිනාකම අපිට හිතා ගන්නවත් බෑ. මොකද එතන මුළු සංසාරෙම හැරුම් ලක්ෂයක් වෙනවා. තමන්ගේ තාත්තා ශ්‍රද්ධාවන්ත කරනවා කියන එක පින්නතුනි ඒ තාත්තගේ මුළු සංසාර ගමනේම හැරුම් ලක්ෂයක්. නිකන් අර පහළට ගලාගෙන ගිය වතුර පහරකට අහුවෙච්ච කෙනෙක් උඩු ගම්බලා යන්න පටන් ගත්තා වගේ. ශ්‍රද්ධාව කියන්නේ සංසාරේ අර පහළට ගහගෙන යන අය සංසාරේ උඩුවතට උඩු ගම්බලා පීනන අය බවට පත් කරන්න බලපාන මූලික හේතුව. එතකොට තමන්ගේ දුවෙක් පුතෙක් හරි ස්වාමියා භාර්යාව හරි යහළුවෙක් එහෙලියෙක් හරි පිළිදෙරි ශ්‍රද්ධාවන්තයෙක් බවට පත් කරනවා කියන එකේ වටිනාකම මෙච්චරයි මෙපමණයි කියලා කියන්න බෑ. මොකද එයා ගෙතන ඉතර මුළු ජීවිතේම වෙනස් වෙනවා ධනාත්මකව. දැන් බලන්න අපේ දැන් මේ බණහන පින්නතුන් බලන්න, ධර්ම දානමය පින්කම කරන පින්නතුනුත් බලන්න, තමන්ගේ ජීවිතේ යම්කිසි තැනක ඉඳලා යම්කිසි කාලෙක ඉඳලා ප්‍රබල විදියට ශ්‍රද්ධාව කියන එක අවබෝධාත්මකව ගොඩනැගුණද එදා ඉඳලා පින්නතුන් තමන්ගේ ජීවිතේ කොච්චර වෙනස් වුණාද බලන්න කුසලයත් එක්කම ඉන්න විදියට. නිකං අර වැරදි පාරක ගියපු කෙනෙක් හරි පාරට දැම්මා වගේ. ඒක කරන්නේ සද්ධා පින්නතුනි. يعني සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳව අපේ හිතේ තියෙන පැහැදීම අපිව නිවැරදි මාවතකට අරගෙන යනවා. මේ හිත නිවන උතුම් ධර්මය පිළිබඳව අපේ හිතේ තියෙන සද්ධාව අපිව නිවැරදි මාවතකට අරගෙන යනවා. සාරිපුත්ත මහා මොග්ගල්ලාණදී ආර්යයන් වහන්සේලා ආර්ය මහා සංඝරත්නය පිළිබඳව අපේ හිතේ ජනිත වෙන සද්ධාව අපි පිළිදෙන නිවැරදි මාවතකටමයි අරගෙන යන්නේ. හැබැයි මතක තියාගන්න ඕන සද්ධාව කියන්නේ ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යන සංස්කාර ධර්මයක්. පංචඋපාදානස්කන්ධ විදර්ශනාව කරන අය අපි දන්නවා සංඛාරඋපාදානස්කන්ධයේ විදර්ශනාවේදී සද්ධාවත් විදර්ශනාවට ගන්නවා. සද්ධාව කියන්නේ පින්නතුනි ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යන සිතුවිල්ලක්. ඒකයි මෙතන ප්‍රශ්නේ පින්නතුනි. ශ්‍රද්ධාව නිත්‍ය දෙයක් නම් ප්‍රශ්නයක් නැහැ. ශ්‍රද්ධාව කියන්නේ ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යන සංස්කාර පින්ඩයක්. අති දීර්ඝ සංසාර ගමනේ පින්නතුනි අපිට කොච්චර බුද්ධ ශාසන හමු වෙන්නේ නැද්ද? ඒ බුද්ධ ශාසන හමුවවලදී කොච්චර ශ්‍රද්ධාව උපදින්නේ නැද්ද? නමුත් ඒ පුදුර හැම ශ්‍රද්ධා චෛතසිකයක්ම හැම ශ්‍රද්ධා සිතුවිල්ලක්ම ඒ සිතුවිල්ලේ ඇත්ත ස්වභාවය පෙන්නමින් නැතුණා. කියන්නේ මොකද්ද ඇත්ත ස්වභාවය? ඇතිවීම වෙනස් වීම නැතිවීම. අපි දන්නේ තරහ කියන සිතුවිල්ල ගත්තත් ඒක ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යන ධර්මයක්. උප්පාද තితి භංග. දුක් වේදනාව කියන එකත් ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යන එකක්. හැබැයි ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යන්නේ පින්නතුනි මෙන්න මෙහෙම දෙකක් කරගෙන. කාරණා දෙකක් අපි ගන්නම්. සද්ධාව කියන සිතුවිල්ල ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යන්නේ තවත් සද්ධාවන්ත සිතුවිලි පරම්පරාවකට හේතු වෙලා. අනික තමයි සද්ධාව කියන සිතුවිල්ල ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යන්නේ නිවන් දකින්නට අවශ්‍ය කුසල විපාකයකට හේතුවක් වෙලා. නැත්නම් සුගතිගාමි ජීවිතේ කර උප්පත්තිය ලබන්නට හේතු වෙන සිතුවිල්ලක් විදියට.
සද්ධාව ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යනවා. ඒක නවත්තන්න කාටවත් බෑ. බුදුරජාණන් වහන්සේටවත් ඒක නවත්තන්න බෑ. එතකොට මේ සද්ධාව ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යන්නේ සද්ධාව කියන හැඟීම සිතුවිල්ල එකක් තමයි තවත් සද්ධාවන්ත සිතුවිලි ගණනාවකට හේතු වෙලා. අනික් කාරණා තමයි මේ සද්ධාව කියන එක ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යන්නේ විපාක පිණිස කර්මයක් වෙලා. ඒ කියන්නේ කුසල කර්මයක් වෙලා. මොකද මේ සද්ධා චෛතසිකයත් එක්ක උපදිනවා චේතනාව කියන කර්මය. එතකොට මේ සද්ධාව චේතනාවත් එක්ක එකතු වෙනකොට කර්මයක් බවට පත් වෙලා සැප විපාක ලබා දෙන දෙයක් ඊළඟ නිවන ලබා දෙන්න හේතුන දෙයක් බවට පත් වෙනවා. ඒකත් අපි හරියට තේරුම් ගන්න දැන් සද්ධාව 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 කිය කියම ඉන්නතු අපි සද්ධාව ගැන අවබෝධ කරගන්නත් ඕන. ඒ අවබෝධය අපට අර නිවන් මඟ පූර්ණේ වෙන්න හේතු වෙනවා. දැන් පින්නතුන් හිතන්න ටයර් එකක් තියෙනවා. ටයර් එකක් තියෙනවා. දැන් සමහර ටයර් පුංචි දරුව පදිනවා පින්නතුනි. පින්නතුන් දන්නෝ සමහර දරුවන්ට මේ ටයර් එකක් හමුනොත් මොකද කරන්නේ? ඕකට අතින් ගහ 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 පින්නතුනි දුවනවා ටයර් එකත් එක්ක. ඉතින් මේ ටයර් එකට ඒ දරුව ගහන ආකාරය අනුව ටයර් එක යට දරුවා ගැත වදින ආකාරය අනුව ඉස්සරහට තල්ලු වෙලා යන කාල සීමාව තීරණය වෙනවා. දැන් ඒ ටයර් එකට හිමින් ගැහුවොත් මොකද වෙන්නේ? ඒ ටයර් එකට ගහන පහර වේගයෙන් අඩු වුණොත් මොකද වෙන්නේ? පොඩ්ඩක් දුර පෙළිලා ගිහිල්ලා වැටෙනවා. ඒ ගහන ටයර් එකට ගහද්දි හයියෙම ගැහුවොත් මොකද වෙන්නේ? ගොඩාක් ඈතට තල්ලු වෙලා ගිහිල්ලා වැටෙනවා. ඊළඟට ටිකක් මධ්‍යස්ථ වේගකින් ටයර් එකට ගැහුවොත් කැරෙක් 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 පෙල්ලි 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 ගිහිලා ටික දුරක් වැටෙනවා. මේ ටයර් එකේ අත වදින ආකාරය අනුව පින්නතන එතනදී ඇති වෙන බලය අනුව තමයි ටයර් එක කොච්චර දුර යනවද කියන එක තීරණය වෙන්නේ. අන්න ඒ වගේම දෙයක් සද්ධාව කියන චෛතසිකයේ තියෙනවා. ඒ කියන්නේ අපි හිතමු ඔන්න යම් කිසි කෙනෙකුට හොඳට හිතන්න පින්නතුනි උදේ පාන්දර අවදි වෙනවා. මෙයාගේ හිතට ලොකු සනීපයක් දැනෙනවා. අපි තුම ඊයේ දවසේ ත්‍රෑ නිදා ගන්නකොට බණක් එහෙම අහලා කියලා නිදාගත්තේ. එතකොට බොහෝ දුරට උදේ නැගිටිද්දිත් හිතේ තියෙන හරීම සෝමනස්ස සහගත ස්වභාවයක්. දැන් ඊයේ දවසේම පින්නතුනි රණ්ඩු කර කර හිටියේ නම් කාත් එක්ක හරි අද උදේ නැගිටිද්දි මොකද වෙන්නේ? පාවෙලා නැගිටින්නේ. ඒ අකුසලයක් ඊයේ දවසේ බහුල වැසුරු කර කර ඉඳලා අද දවස ආරම්භ කරද්දී අර අකුසලේ බලපෑම මනසට නරක විදිහට තියෙනවනේ. ඒ වගේ තමයි යම් කිසි කෙනෙක් අපි හිතමු හොඳට ඊයේ කුසල් ධර්ම වැඩෙන විදිහට බණක් එහෙම අහලා පැය දෙක තුනක හරි භාවනාවක් කරලා නිදාගත්ත කියලා උදේ නැගිටිලා පස්සේ හිත හරි සුවපත්. ඉතින් හිත හරි හොඳයි. ඊළඟට එදා දවසේ ගැන ලොකු වගකීමක් ඔළුවට එන්නේ නැති දවසක් කියලා අපි හිතමු. ඉතින් හරි සන්තෝෂෙන් මොකද කරන්නේ? මල් කඩලා පාන්දරින්ම හොඳට මූණත පැව හොදගෙන ස්නානය කළා. හරි මල් ටික කඩලා පහන් ටික හදලා පහන හදලා තෙල් ටික හරි සන්තෝෂෙන්. මොකද ඊයේ දවසත් ගොඩක් දුරට හොඳයි. ওই මතක් වෙන්නේ එක එක දේවල් නෑ, නරක දේවල්. මතක් වෙන්නේ එක එක නරක දේවල් නෑ. ඉතින් මොකද කරන්නේ? අන්න හරිම සෝමනස්ස සහගතව දැන් බුදුරජාණන් වහන්සේගෙන පුදුම හැඟීමකින් අපි හිතුව මල් තැන්පත් කළා, ගිලන් පස තැන්පත් කරලා, ඊළඟට පින්නතුනි පෑන් ටික තැන්පත් කරලා, ඉතින් හදවතින්ම වන්දනා කරනවා කියලා අපි කියන්නේ හදවතින්ම බුද්ධ වන්දනා කරනවා. එතකොට මෙයාට එතන සද්ධාව ප්‍රබල සද්ධාවක්නේ. අන්න ඒ ප්‍රබල සද්ධාව දකින්න පින්නතුනි හයියෙන් ටයර් එකට ගැහුවා වගේ. හයියෙන් ටයර් එකට ගැහුවොත් මොකද වෙන්නේ? ටයරේ ගොඩාතර තල් වෙලා ගිල තමයි වැටෙන්නේ. අනේ උදේ පාන්දර පිළිතුරු ප්‍රබල සද්ධාවන්ත සිතුවිලි ඇති කරගත්තොත් ඒ උදේ පාන්දර ඇති කරගන්න සද්ධාව කියන සිතුවිලි නිත්‍ය නැහැ. ඒව අනිවාර්යෙන්ම ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යනවා. හැබැයි ඒව ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා ගියාට අර උදේ අර හොඳ පරිසරයක් තුළ හොඳ මානසිකත්වයක් තුළ ඇති කරගත්ත ප්‍රබල සද්ධාව ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා ගියත් ඒක හේතු වෙලා පින්නතුණි මොකද වෙන්නේ? සද්ධාවන්ත සිතුවිලි පරම්පරාවක් නැවත 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 හේතු වෙවි. හේතු වෙවි මොකද වෙන්නේ? දවස තිස්සෙම හට ගන්නවා. ඒ වගේම තමයි නරක සිතුවිල්ලක උදේ දවස පටන් ගත්තොත්. උදේ පාන්දර ගොඩාක් තරහ ගියොත් එහෙම මොකද වෙන්නේ? ඒ තරහ සිත හේතු වෙලා දවස තිස්සෙම තරහ සිත් එකක් හේතු වෙනවා තවත් එකකට. ඒක හේතුන තවත් එකකට වශයෙන්
නේ දෙකත්තර ටයරයකට හයියෙන් ගැහුවා වගේ. එතකොට ගොඩාක් දුර ගිහිල්ලා පෙළෙනවා වගේ. ප්‍රබල තරහක් උදේ පාන්දර ගියොත් බලන්න කට්ටිය කොහොමද කියන්නේ. දවසම ඉවරයි කියනවා. ඇයි දවසම සැරෙන් සැරේ කේන් තියනවා. ඒකට අර ප්‍රධාන හේතුවක් වුණා උදෑසන ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා ගිය ව්‍යාපාද දේශසහගත මානසිකත්වය. එහෙනම් බලන්න පින්නතුනි හරියට වී ඇටයක් පැලකලාම වී ඇටේ හේතුල වී කරලක් උපදිනවා. අන්න ඒ වගේ අඹ පැලයක් අඹ ඇටයක් හිටගුවම අඹ ඇටේ හේතුල අඹ ගොඩක් අඹ ගහේ හැදෙනවා. අන්න ඒ වගේ පින්නතුනි මේ ධර්මතාවයක් තියෙනවා සිතුවිලි වල. ඒව ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යන්නේ තවත් සිතුවිලි පරම්පරාවකට හේතු වෙලා. රූපෙත් උග තියෙනවා. දැන් රූප කලාපයක් ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යනවා, ඉතුරු නැතුවම නැති වෙනවා. හැබැයි ඒ රූප කලාප හේතුල අලුත් රූප කලාප මොකද වෙන්නේ? හට ගන්නවා. ඉතින් අර මේ උදේ පාන්දරෙහි ප්‍රබල සද්ධාාවක් ඇති වුණොත් අන්න ඒක ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යනවා තමයි. හැබැයි ඒක හේතු වෙලා පින්නතුනි දවස තිස්සේ මොකද වෙන්නේ? සැදැහැති සිතිවිලි හේතු වෙවි පහළ වෙනවා. නිකන් හරියට පින්නතුරු අපි හිතුව ජලාශයකට හරි ලොකු වතුර බාජනයකට අපි ගලක් දැම්මොත් මොකද වෙන්නේ? ලොකු බාජනයකට හරි ජලාශයකට හරි ලිඳකට හරි අපි ගලක් දැම්මොත් මොකද වෙන්නේ? ඒ ගල වදින තැන ඉඳලා වටේට දිය රැලි නැවත විහිදි යනවා. අනේද උදේ පාන්දරම ප්‍රබල සද්දාවක් හදාගත්තොත් ඒක හරියට ගල ජලාශයට වැටෙනවා වගේ. සිතිලි පරම්පරාවක දිය රැලි වගේ ඇතිවෙමින් දවසෙම මොකද වෙන්නේ? සැදැහැති මානසිකත්වයන් එකක් පිටිපස්සේ ගොඩ නැගෙනවා. ඔය සද්ධාව එක ලක්ෂණයක්. يعني සද්ධාව කියන එක ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යනවා. තවත් සද්ධාවල් සිතිරි පරම්පරාවකට හේතුවක් වෙලා. ඊළඟට පින්නතුනි අනික තමයි ඒ සද්ධාව කියන උදේ පාන්දර ඇති කරගත්ත සද්ධාව කියලා අපි හිතමු ඒක ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යන්නේ තනියම නෙවෙයිනේ. අපි දන්නවා සද්ධාව කියන එක අපි අත්දකින්නේ සැපක් විදිහට දුකක් විදිහට සැපක් විදිහටනේ. ඒ සද්ධාව උපදින්නේ පින්නතුනි වේදනාවත් අත්තල් බැඳගෙන වගේ. වේදනාවත් එක්ක අත්තල් බැඳගෙන යනවා කියලා කියන්නේ බෑ. නමුත් අර සාමාන්‍යයෙන් වේදනාවත් එක්කම තමයි සද්ධා උපදින්නේ. ඒක හරීම සෝමනස්ස සහගතයි. හරීම සැපක්ගේ අනන්ත ගුණ තියෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ පාන්දරම මතක් වෙනවා කියන්නේ පුදුම සතුටක්. සතුටත් එක්කම සද්ධාවත්. සද්ධාවයිති සංඛාර උපාදානස්කන්ධේට, වේදනාවේ සතුටයිති වේදනා ස්කන්ධයට. ඒ වගේම පින්නතුනි වේදනාත් එක්ක ඒ සද්ධාව කියන සංස්කාර ධර්මයත් එක්කම උපදිනවා සංඥාව කියන එකත්. එතකොට ඒක වැටෙන සංඥා උපාදාන ස්කන්ධයට. ඊළඟට මේ වේදනා සංඥා සංකාරයක් අනිවාර්යම විඥාණය හට ගන්නවා. එතකොට බලන්න මේ මෙන්න මේ තුල සද්ධාව ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යනවා. ඒක හේතු වෙලා නැවත නැවත සද්ධාවන් සිතුවිලි හට ගන්නවා. ඒ එකක්. දෙවෙනි එක තමයි මෙන්න මෙහෙම පින්නතුණි සද්ධාව හට ගන්නවත් එක්කම වේදනා හටගෙන සංඥා හටගෙන විඥාන හටගෙන ඕකත් එක්කම හට ගන්න මොකද්ද? චේතනාව කියන එක. කියන්නේ කර්මය කියන එක. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. අන්න ඒ සද්ධාව අනිකුත්තර නාම ධර්මත් එක්ක ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා ගියත් එතන අර සද්ධාවත් එක්ක ගොඩ නැගුණු කර්මය තුල මොකද වෙන්නේ? අන්න ditta dhamma vedaniyava upapajja vedaniyava aparapariyava මොකද වෙන්නේ? විපාක සකස් වෙනවා. ප්‍රනීත විපාක. මේ සද්ධාව කියන සිතිවිල්ල ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යන්නේ මේ ලෝක වශයෙන් උද්ිට ධම්ම වේදනීය සැප විපාක ඇති කරවලා. මරණින් මතු ජීවිතේ අත් දකින්න පුළුවන් සැප විපාක ඇති කරවලා. නිවන් දක්නා මොහොත දක්වාම පින්තර සැප විපාක උපදවන්න පුළුවන් පරිසරය හදන තමයි අරක ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යන්නේ පින්තර. ඒක ඉතින් හිතේ තියෙන ස්වභාවය. අපි ඉතින් මේ හොඳට තේරුම් ගන්න ඕනේ පින්තුනි. ඉතින් මේ එක ගහක් මැරෙන්නේ තවත් අර ගස් පරම්පරාවකට හේතු වෙලා වගේ
මේ සද්ධාව ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යනවා. හැබැයි පින්නතුනි ditta dhamma vedani upapajja vedani aparāpariyo pinnatuni සංසාර ජීවිතේ ප්‍රනීත විපාක උපදවල තමයි නැති වෙලා යන්නේ. ඉතින් ඒක ලෝක ධර්ම ස්වභාවයක්, ලෝක ධර්මතාවයක්. ඉතින් මෙන්න මේ වගේ දෙයක් තමයි සද්ධාව කියන්නේ. ඉතින් මේ සද්ධාව උපදින්න අපි දන්නවා අනිවාර්යයෙන්ම කල්යාණ මිත්‍ර සේවනාදීන් අපි බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, මහා සංඝරත්නය ගැන අසා දැනගෙන ඒ උතුම් බුදු ගුණ, ධම් ගුණ, සංඝ ගුණ මනසිකාර කරද්දී තමයි සද්ධාව උපදින්නේ. ඉතින් මෙන්න මෙහෙම උපදින සද්ධාව පදනම් කරගෙන තමයි අපි කුසල් කරන්නේ සද්ධාවේ මට්ටමට. දැන් උදේ පාන්දර ප්‍රබල සද්ධාාවක් ආව නම් අපි සිහිපත් කරන්නේ දවස පුරා මේ සද්ධාවේ බලපෑම තියෙනවා කියලා. එතකොට පින්නතුනි වෙනදාට වඩා සද්ධාව අඩු දවස්වලට වඩා සද්ධාව ප්‍රබල දවස්වල දැන් වැඩට යද්දි පින්නතුනි මේ දුගීම ගියාච්චකේට උනත් රුපියල් 10ක් කර දීගෙන යන්න හිතෙනවා. සමාහයට තමන් අරගෙන බත්පත් උනත් දීගෙන යන්න හිතෙනවා. මොකද උදේ පාන්දර ඇති උනර ශ්‍රද්ධාව කියන කාරණා පදනම් කරගෙන එහෙම දන් දීමේ කුසල් සිද්ධ වෙනවා. එතකොට වැඩට ගියාට පස්සේ උදේ පාන්දරම රැති කරගත්ත ප්‍රබල සද්ධා පදනම් කරගෙන අනිත් පැයට බණින්න හිතෙන්නේ නැහැ, කෑ ගහන්න හිතෙන්නේ නැහැ. يعني යහපත් විදියට කතා කරන්න හිතෙනවා. මේ يعني සීලමය කුසලයේ උඩ නැගෙනවා. ඒ වගේම ඇසෙක් මදුරෙක් මරන්න යනකොටම අර බුදුරජාණන් වහන්සේ මතක් වෙනවා. ඒ වගේ පින්නතුනි වැඩට යන ගමන් වුණත් ওই අනිත් අය තින් බස් රථවල ගීසින්දු වහා යද්දි ජංගම දුරකථනයෙන් හෑන්ඩ් ෆ්‍රී එකක් හරි තියෙනවා නම් පාවිච්චි කර කර බණක් අහ යන්න හේතන. හොඳට බලන්න අපි මේ කියන දේ ඇත්තද බොරුද කියලා. උදේ පාන්දර අති ප්‍රබල සද්ධාාවක් උපදින විදියට දවස ආරම්භ කළොත් එදා දවසේ සද්ධා පදනම් කරන බොහෝ කුසල් උපදින්න පටන් ගන්න පින්නතුනි. බොහෝ කුසල් උපදින බණ අහනවා, දන් දෙනවා, සීල් රකින්නවා, ධර්ම මානසිකාරවල දෙනවා, බුදු ගුණ මෙනෙහි කරනවා, හොඳින් කතා කරනවා. ඉතින් අන්න ඒ වගේ පින්නතුනේ සද්ධාව හේතු වෙලා බොහෝ කුසල් සිද්ධ වෙනවා. දැන් අපි දැන් කතා කරන්නේ අපේ මූලාරම්භයත් උනේ මෙන්න මේ සද්ධාව පදනම් කරගෙන උපදින කුසල් අපි නිවන් මඟ පූර්ණේ වෙන විදිහට කොහොමද පාවිච්චි කරන්නේ? ආන්න එක මෙතනදී අපිට ගොඩක් වටිනවා. පින්නතුනි සද්ධාවෙන් අපි කරන කුසල් ඕනම දෙයක් කරද්දී හොඳට මතක තියාගන්න ඕන. පින්නතුනි ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන විදිහට තමයි ඒව අපි කරන්නේ. ඒක තමයි නිවන් මඟ. සද්ධාවෙන් කුසල් කරනකොට නිවන් මඟ වැඩෙන විදිහට අපි කරන්නේ කොහොමද කියලානේ දැන් දේශනාවේ බලාපොරොත්තු වෙන්නේ. සද්ධාවෙන් කුසල් කරද්දී නිවන් මඟ වැඩෙනවා කියන්නේ ආරි අටංගි මඟ වැඩෙන්න ඕනේ. ආන්නේ අපි හරියටම දැනගන්න කොහොමද මා සද්ධාවෙන් කරන කුසලයක් තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගය වර්ධනය කරගන්නේ. ගොඩක් ඇයිද ඒ ගැන අවධානයක් නැහැ පින්නතුනි. එහෙනම් සද්ධාවෙන් කරන කුසලයේ තුල ආර්ය අටංග මගේ අංගට වඩා වර්ධනය කරගන්න ඕන කියලා සිහියකින් නෙවෙයි කුසලයේ කරන්නේ. ඔහි කරනවා ඉතින්. ඒක දානමය පින්කමක් වෙන්න පුළුවන්. සීලමය පින්කමක් වෙන්න පුළුවන් පොවෙ දවසකට. එහෙම නැත්නම් පින්නතුනි වෙනත් අපේ තුමු බෝධි පූජාවක් හරි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විහාරයක ආරණ්‍යයක හරි වත් පිළිවෙත් කිරීමක් හරි වෙන්න පුළුවන්. ඒ වගේ අපි සද්ධාවෙන් කුසල් කරද්දී අපේ පිනතු පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ආරෂ්ඨාග මාර්ගයෙන් අවධානයක් තිබ්බද? ඒකට දැන් අපි තුමුද අපේ පින්නත් අය පන්සලක දැන් වස්සාන කාලේ පන්සල වල ගිහිල්ලා වත් පිළිවෙත් කරනවනේ. පිනතුනේම සිහියක් ආවද මේ වත් පිළිවෙත් කරනකොට මං අරියටගේ මඟ වැඩෙන විදිහට කියලා. මේ සද්ධාවෙන් කරන කුසලයක් තමයි වත් පිළිවෙත්. සද්ධාවෙන් කරන මේ වත් පිළිවෙත් ආදීෙහි පින්කම් හරි වේවා අරියටගේ මඟ වැඩෙන විදිහට කරන්න ඕන කියලා මේ හිත මතක් කරලා දුන්නද? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕන. ඒ මතක් කරලා දුන්නේ නැත්නම් අපරාධෙ පින්නතුනේ. මොකද ඒ කරපු කුසලයේ තුලින් ආරෂ්ඨාග මාර්ගයෙන් මතු කරගන්න තිබ්බා. ඒක මගේ හැරුණා. ඔන්න බලන්න පින්නතුනි අපි කොහොමද සද්ධාවෙන් කරන කුසල් තුලින් අරියටගේ මඟ නිවෙන මඟ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා මතු කරගන්නේ? අපි හිතමු පින්නතුනි කෙනෙක් ඔන්න දැඩි අධිෂ්ඨානයක් ගන්නවා. දැඩි අධිෂ්ඨානයක් ගන්නවා මම පෝයේට සිල් සමාදන් වෙනවා කියලා.
එතකොට පෝයට සිල් සමාදන් වෙනකොට එක්කෝ අට්ඨංග උපෝසත සීලය නැත්නම් ගහට දස සීලය අටසිල් නැත්නම් දස සීල් තමයි බොහෝ දුර සමාදන් වෙන්නේ. එතකොට ගෙදරින් දැන් එළියට බහින්නේ දැන් සද්ධා පදනම් කරගෙන සද්ධා පදනම් කරගෙන කුසලමය සීලය ළඟා කරගන්නයි දැන් පෝය දවසට යන්නේ දැන්. එතකොට අපේ හිත අපට මතක් කරන දෙන්න ඕන පින්නතුනි අද මේ සීලය සමාදන් වෙලා ගත කරන දවස තුල අරි යටඟි මඟ වැඩෙන විදියට දවස ගත කරන්න ඕන. හිත එහෙම මතක් කරලා දෙන්න ඕනේ. ගෙවුණු පෝයවල් වල සිල් ගත්ත අයට අන්න එක මතක් කරලා දුන්නද කියලා හිත බලන්න ඕනේ. අරි යටඟි මඟ වැඩෙන විතරද සිල් සමාදන් වෙන්න ඕනේ. සිල් සමාදන් වෙලා අද හවස වේ හවස වෙනක හරි හෙට දෙවෙනක හරි ඉන්න ඕනේ. අපි කොහොමද මේක කරන්නේ? ඔන හොඳට අහගන්න පින්නතුනි, ඕනම පින්කමක් තුළ සද්ධාවෙන් කරන ඕනම කුසලයක් තුළ ඕනම පින්කමක් තුළ ආරෂ්ඨායක මාර්ගය පින්නතුනි අපි ආරෂ්ඨායක මාර්ගයේ අංග උපදවා ගන්න මෙන්න මෙහෙමයි. අපි තුන් පින්නතුනි ආරෂ්ඨායක මාර්ගයේ පළවෙනි අංගෙ මොකද්ද? සම්මා දිට්ඨි. සම්මා දිට්ඨි කියන්නේ මොකද්ද? දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. පංච උපාදානස්කන්ධ ධර්මය දුකක්. ඒ දුකට හේතුව තණ්හාව. ඒ තණ්හාවේ නැති කිරීමක් තියෙනවා. ඒක නැති කිරීමේ මාර්ගයක් තිබීම කියන දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥානං තමයි. එතකොට පින්නතුනි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. එතකොට ගෙදරින් සීලය සමාදම් වෙන්න එළියට බහින්න ඕන මොකද දේන? ආරෂ්ඨාංග මාර්ගයේ පළවෙනි අංගේ වැඩෙන විදිහට නම් එළියට බහින්නේ කියන්නේ සීලය අද තුල කටයුතු කරන්නේ. එහෙනම් අපි සිල් සමාදම් වෙන්න ඕන පංච උපාදානස්කන්ධය අවබෝධ කරගන්න. පංච උපාදානස්කන්ධ ධර්මයේ දුකක් කියලා අවබෝධ කරගැනීමේ චේතනාවෙනුයි සිල් ගන්න ඕනේ. ඒ කොළුවට එන්න ඕනේ. නැත්තම් පින්නතනි ඔහේ ගියා ස්වාමීන් වහන්සේ සිල් දුන්නා, සිල් සමාදන් වුණා, බණ ඇහුවා, ඉතින් පිරිසජ්ජායනා කළා, භාවනා කරා නම් ඒව කළා, හවස ආවා. ඒ කියන්නේ තමන් මොකටද සිල් ගත්තේ කියලා පිරිසිදු ඉලක්කයක් නැහැ. ඒ කියන්නේ පින්නතනි අපි හැමතිස්සෙම දැන් අර යම් කිසි පිරිසක් ඉන්නවනම් ඒ පිරිස හැමතිස්සෙම නායකය කරන්න පින්නතුනි මොකක් හරි යහපත් අරමුණකට ඒ තමන් ඇතුළු පිරිස යොමු කරන එකනේ. එතකොට තමයි පිරිසක වටිනකම තියෙන්නේ. ඒ කියන්නේ දැන් උදාහරණයක් ගත්තොත් දැන් ගමකින්න ස්වාමීන් වහන්සේ නමක් ගත්තොත් පන්සලේ නායක හාමුදුරු හැමතිස්සෙම උත්සාහ කරන්නේ අර ගමේ කට්ටිය යහපත් දෙයකට යොමු කරන්න, ගොනු කරන්න. ඒ කියන්නේ දැන් මේ කාලේ වස්සාන පින්කම් තියෙනවා. ඉතින් ඒ වගේ අර බෝධි පූජාමය පින්කම් මාලාවකට හරි ධර්ම දේශනා මාලාවකට හරි අර ගමේ අර තැන තැන ඉන්න අය ගොනු කරන්න නායක හාමුදුරු උත්සාහ කරනවානේ පන්සල්වල aran වලත් භාවනා මධ්‍යස්ථාන ආදී. අන්න ඒ වගේ පින්නතුනි අපි මේ හැමතිස්සෙම අපි කරන කියන දේවල් යහපත් අරමුණකට ගොනු කරගන්න ඕනේ. නැත්නම් ඉබාගාත යනවා වගේ අපි කරන කුසලය. නේ කුසලයක් කරද්දී හැමතිස්සෙම මේ කුසලය මොකක් හරි ඉලක්කයක් වෙනුවෙන් ඕන කරන්න. මේ දේ වෙනුවෙන් තමයි මම අද සිල් සමාදන් වෙලා ඉන්නේ. අන්න එහෙම මේ දේ වෙනුවෙන් තමයි සිල් සමාදන් වෙලා ඉන්නේ කියන කාරණාව සිදු කරගැනීමේදී හොඳම කාරණා තමයි පංචස්කන්ධ දුක්ඛයෙන් අත් මිදීම පිණිස මං අද ගහට්ට දස සීලයේ තුල වාසය කරනවා. එහෙම චේතනාවකට එන්න නම් පින්නතුනේ මෙයාට මොකද තියෙන්න ඕන? පංච උපාදානස්කන්ධ ධර්මයේ දුක පිළිබඳව යම් කිසි ඉවක් තියෙන්න ඕනේ. පංච උපාදානස්කන්ධ ධර්මයේ දුකයි කියලා යම් කිසි දැනුවත් භාවයක් තියෙන්න ඕනේ. ඒ නිසා අපි ඉස්සෙල්ලාම අන්නේක ඇති කරගන්න ඕනේ. දැන් චෛත්‍ය පින්කම් කරන අය ඉන්නවා, චෛත්‍ය හදන අය ඉන්නවා, ආවාස හදන අය ඉන්නවා, කුටි හදන අය ඉන්නවා, විහාරස්ථානවලට යන මම්පෙත් හදන අය ඉන්නවා, සක්මම්මලු හදන අය ඉන්නවා, අරණ්‍යවල. ඉතින් විවිධ සද්ධාවෙන් කරන කුසල් කරනවනේ පින්නතුනි. අන්නේ කුසල් කරද්දී පින්නතුනි ඔහේ කරන්න එපා.
ඒකේ මුඛ්‍ය පරමාර්ථය විදියට පිනතන තියාගන්න පංචුපාදානස්කන්ධ දුක්ඛෙන් අත්මිදීම පිණිස. අන්න එතකොට ආරෂ්ඨාංග මාර්ගයේ පළවෙනි අංගයේ පිහිටලා කටයුතු කරන කෙනෙක් බවට පත් වෙනවා. ඒ අය සද්ධාවෙන් කරන කුසලය ආරෂ්ඨාංග මාර්ගයේ පළවෙනි අංගය තුළ පිහිටලා තමයි කටයුතු කරන්නේ. ඒ කියන්නේ ආරෂ්ඨාංග මාර්ගයේ සම්මාදිට්ඨියත් එක්කම මේක කරන්නේ. යන්නේ දේවෙන්න පිනතර අපිට යම් කිසි ආකාරයකට පංච උපාදානස්කන්ධ ධර්මයේ දුකක් කියන එක වැටහෙලා තියෙන්න ඕනේ. මේකෙන් ගැලවෙන්න ඕන කියලා අදහසක් තියෙන්න ඕනේ. ඒ සම්මාදිට්ඨිය තියෙන්න ඕනේ. ඉතින් ඒකට හැමතිස්සෙම පින්නතුණි යෝනිසෝ මනසිකාරයෙන් පංච උපාදානස්කන්ධය දිහා බලන කෙනෙක් වෙන්න ඕනේ. එහෙනම් මහා ලොකු දෙයක් ඕනේ නැහැ පින්නතුනි. පින්නතුන් මෙහෙම හිතන්න. දැන් මේ පංච උපාදානස්කන්ධ ධර්මය අපි හැමතිස්සෙම උත්සාහ කරන සතුටින් තියන්නනේ. මේ පංච උපාදානස්කන්ධ ධර්මයේ කියන එක ඇස්සේ සන්තෝෂි හදාගන්න අපි හරියට කැමතිනේ. ඉතින් අන්නේ ගන්නකො. පංච උපාදානස්කන්ධ ධර්මයේ දුකක් කියලා දැනගන්න එකමැති. මොකද්ද? පංච උපාදානස්කන්ධ ධර්මය තුළින් පින්නතුනි සතුට මතු කරගන්න අපි විඳින දුක. මේ සතුට කියන එක අපි දන්නවා ඇති වෙන නේ. අපේ මනසේ ඇති වෙන හැම සතුටක්ම අපි දන්නවා ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යනවා. හැම සතුටක්ම ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යනවා. ඒතකොට හැම සතුටක්ම ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යනකොට අපට නැවත නැවත කියන්නේ පංච උපාදානස්කන්ධ ධර්මය තුල හටගන්න සැප වේදනා ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යනකොට පංච උපාදානස්කන්ධ ධර්ම සැප වේදනාවෙන් හිස් වෙනවා. හැබැයි පංච උපාදානස්කන්ධ ධර්මයේ සැප වේදනාවෙන් හිස් වුණාට එතන දුක් වේදනා හරි උපේක්ෂා වේදනා හරි තියෙන්න පුළුවන්. හැබැයි සැප වේදනාවෙන් හිස්. එතන පංච උපාදානස්කන්ධයේ තුල අර සතුට සැපය නැති වෙලා සරලව කිව්වොත් ජීවිතේනේ පිනතනේ. ජීවිතේ කියන පංචස්කන්ධ ධර්මයේ තුල සතුට සැපය නැති වෙනකොට නැවතත් සැපය සතුටක් ඇතුලේ නැතිනම් ඒක ලෝක සත්‍යයට දරන්න බැරි දෙයක්. අන්න ඒ සතුටෙන් සැප වේදනාවෙන් හිස්සුණු මනස පින්නතුණි නැවත සතුට උපදවන අරමුණකින් සතුට කරවන්න මනස උත්සාහ කරනවා. බලන්න පංච උපාදානස්කන්ධයේ ඇසුරු කරගෙන සතුට ඇති වෙනවා. ඒ සතුට ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යන එකක් සංස්කාරයක් ඒක. ඒක නැති වෙලා ගියාම හිස් බවක් දැනෙනවා. අන්නේ ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා ගියාම ඇති වෙන හිස් බව පින්නතුනි සැප වේදනාවේ හිස් බව නැති කර ගන්න පංචස්කන්ධය මොකටද පෙළඹෙන්නේ? ආපෝ සතුටක් හදාගන්න. ඉතින් ඒක හරිම මහන්සි. අන්නේ මහන්සියවත් කෙනෙකුට දැනෙනවනම් විදේශ රටක ඉන්න දුව හරි පුතා හරි කතා කරනවා දුරකථනයෙන් වීඩියෝ කෝල් එකක් හරි අරගෙන. දැන් ඒ දරුවෝ දිහා ඔය අම්මා තාත්තා කෙනෙක් ඒත් පංචස්කන්ධනේ ඉතින් ඒ දෙන්නා අර වීඩියෝ කෝල් එකෙන් අර දුවත් එක්ක කතා කර කර ඉඳි හරි සන්තෝසයි. තාත්තා තිනා වෙනවා අම්මා තිනා වෙනවා දුවත් තිනා වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ වීඩියෝ කෝල් එක අවසන් වෙනවා. අවසන් වෙලා ටික වෙලාවක් ඇද්දි මොකද වෙන්නේ? අර කතාව තුල තිබ්බ සතුට නැති වෙලා ගිහිල්ලා. එතකොට හිස් බවක් දැනෙනවා. ඒ හිස් බව වහගන්න ස්වභාවයෙන්ම නැගෙන දුක් වේදනාව. ඉතින් මේ අම තාත්තා ඒක හරියන්නේ නැහැ. දැන් මේ අම්මයි තාත්තයි උත්සාහ කරන්නේ ආපහු කොහොම හරි මොකක් කරන්නද? අර විදේශ රටක ඉන්න දරුවා වීඩියෝ කෝල් එකකින් සම්බන්ධ කරගන්න. ඉතින් එහෙම ආපහු සම්බන්ධ කරගත්තොත් ආපහු සතුටක් දෙනවා. හැබැයි ඒ කතා බහ තුළ සතුටින් හිටියට ඒවා ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යන්ති. ආපහු ඒ කතා බහව සංුණාට පස්සෙත් හිස් බවක් දැනෙනවා. සැප වේදනාවෙන් හිස් බවක් දැනෙනවා. ඉතින් මේ අම තාත්තා මොකද කරන්න වෙන්නේ එතකොට? ඔක්කොම වැඩපැත්තක දාලා රටින දුවත් එක සැරෙන් සැරේ කතා කර කර ඉන්නනවා. ඇයි? කතා කරන හැම මොහොතකදී මෙතුන සැප වේදනාව ඒ තැන්වලම නැති වෙලා යද්දී ඇති වෙන පාළු ගතියට මනස කැමති නැහැ. ඒ වගේ පින්නතුනේ මේ ලෝකේ තියෙනවා
ඇහෙන් රූප දැකල සතුට හදා ගැනීමට මහන්සිවීම කියන එකක්. කනින් ප්‍රියහඬවල් අහලා සතුට හදා ගැනීම කියන එකට මහන්සිවීම කියලා දෙයක් තියෙනවා. අපි ඒවට මහන්සි වෙන්න ඕනේ, කැපවීම කරන්න ඕනේ. බලන්න කෙනෙක් අදහසක් ඇති කරගන්නවා මගේම කියලා, මගේම දාඩිය මහන්සියෙන් හදපු ගයක් හදා ගැනීමේ චේතනාවක් ඇතුළේ. මොකද මෙයාට ඒක ලොකු සතුටක්. මගේම කියලා ගයක් හදා ගැනීමේ සතුටක් ඇති වෙනවා. ඉතින් මෙයා මොකද කරන්නේ? ඉගෙන ගන්න කාලය ඉගෙන ගනිමින් දුක් විඳිමින් ගොඩාක් අමාරුවේ රැකියාවකට කියලා රුපියල් රුපියල් ඉතුරු කළා ওই විදිහට. අන්තිමට හොඳ වැටුපක් අරගෙන ඒවෙන් ඉතුරු කළා. එහෙම ඉතින් අර ගැඩොල් හොයාගෙන ඇවිල්ලා ඊළඟට බාසුන් නැහැල හොයාගෙන ඇවිල්ලා එහෙම අර අවුරුදු ගාණක් දුක් විඳලා මහන්සියලා ඔන්න අවුරුදු 30 40 වගේ තමන්ගෙම කියලා ගයක් හදාගත්ත කියලා අපි හිතමු. ඉතින් හරි සතුටුයි. හැබැයි තමන්ගෙම ගයක් ඇතුළේ ඉන්නවා කියන සතුට හදාගන්න මේ අවුරුදු කීයක් දුක් විඳද? ගොඩාක් දුක් විඳා. ඒත්තේ තමන්ගෙම කියලා ගයක් හදාගත්තට පස්සේ ඇතිවන සතුටත් తాවකාලිකයි. දැන් බලන්න තමන්ගෙම කියලා ගෙවල් හදාගත්තයිනේ මේ බණහන්ෙත් ගොඩක් දුරට. සතුටින් දින්නේ වින්නතුනේ. තමන්ගෙම කියලා ගේ හදාගෙන අර මුල්ගල නෙමෙයි මේ අර කිරි උතුරල එහෙම අර ගේ පදිංචි වෙච්ච දවස් දෙක තුනේ නම් පොඩ්ඩක් සතුටක් තියෙන්නේ නැති. ඊට පස්සේ තින් ඔය ඒ ගේ හදාගත්ත එක ගැන තිබ්බ සතුටි වෙරයි තියෙන්නේ. දැන් අපි හිතමු යම් කෙසේ දරුවෙක් ඉගෙනගෙන හොඳ රස්සාවකට යන්න. ඉතින් දොස්තර මහත්තයෙක් කර ඉංජිනේරු මහත්තයෙක් කර. ඉතින් උන් උත්සාහ කළ ගොඩාක් මහන්සිලා ඒ සතුට භුක්ති විඳින්න දුක් විඳලා වෛද්‍යවරයෙක් වුණා කියලා හිතමු, ඉංජිනේරුවරයෙක්. දැයිතියේ පත්වීම ඉස්සෙල්ලම ලැබුණු දවසේ ඉස්සෙල්ලාම ඉතින් ඔය මේ ආරෝග්‍ය ශාලාවට ගිහිල්ලා රෝහලට ගිහිල්ලා වැඩ කටයුතු කරද්දී හරි සතුටක් ලැබුණා. පස්සේ මොකද වෙන්නේ? වෙලාවකට ඒක එපා වෙනව පින්නතුනේ. එපා වෙනව රැකියා වෙලාවකට අරේන ප්‍රශ්නත් එක්ක. බලන්න අපි අපේ ජීවිතේ පින්නතුනේ සතුට කියන අත්දැකීම ලබන ගොඩාක් දුක් විඳිනවා. හැබැයි ඒක අත්දැක්කට පස්සේ මොකද වෙන්නේ? ඉවරයි. එතන එහාට ඒක නෑ. එතනින් එහාට අපි වෙනත් ආකාරයකට සතුට හොයාගෙන යන්න ඕනේ. මේක පංච උපාදානස්කන්ධ ධර්මයේ තියෙන මහා දුකක්. මේවා හදවතට තදින්ම දැනෙන්න ඕනේ. මොකද්ද මෙතන මේ වෙන්නේ? මේක ඇසි සතුට හදාගන්න දුක් විඳිනවා. ඒ සතුට අත්දකපු ගාම ඒක නැති වෙලා යනවා. ආවෝ වෙනත් ක්‍රමවලින් වෙනත් සතුට හොයාගන්න ඕනේ. මේ ඉතින් බලන්න පින්නතුනි මේ කලකිරෙනවා. මේක තමයි දිව්‍ය ලෝකෙට ගියත්. මේක තමයි සතර පායට වැටුණා. මේක තමයි මනුස්ස ලෝකෙකට ගියත්. පංච උපාදානස්කන්ධ ධර්මයේ දැන් බලන්න අර බ්‍රහ්ම කායික සැපයක් ලබා දෙන්න කියලා විඳින්න තියෙන සියලුම දුක් විඳලා කොන්දු කඩාගෙන වගේ භවනා කරන්න ඕනේ පින්නතුනි. ධානයක් උපදවාගෙන ධානයක් පිරිහෙන්න දෙන්නතුව බ්‍රහ්මතලයේ උප්පත්ති ලැබන විදිහට පවත්වාගෙන යන්න පුදුම දුකක් විඳින්න ඕනේ. ආහාර පාලනය කරන්න ඕනේ, ඉඳුරන් සංවර කරගන්න ඕනේ, ඒ වගේ ගම විවාස සීමා කරගන්න ඕනේ, ගිහි ජීවිත අතහරින්නත් ඕනේ සමහර අවස්ථාවල, සමහරට වනගත වෙන්න ඕනේ පැවිදි ජීවිතේ. ඔය මොනව හරි පින්නතුනි මහා කැපකිරීම කරලා බ්‍රහ්ම ලෝක උපත ලබන ධානයක් උපදවාගෙන ඒක වශී කරගෙන බොහෝ කාලයක් රැකගෙනත් ඉන්න ඕනේ. ඉඳලා පීතුමු දෛක උපදවා ගන්න ඒක පවත්වාගෙන යන ගොඩක් දුක් විඳා. බ්‍රහ්ම ලෝකෙ ඉපදුනා කියලා. හැබැයි බ්‍රහ්ම ලෝකෙ ඉපදුනාට පින්නතුනි ඒ බ්‍රහ්ම ලෝකෙ ඉපදුන සැපය ඒ සොම්නස මොකද වෙන්නේ? ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යනවා. ඉතින් ආපහු කොහේ හරි ඉපදිලා ආපහු මොකද කරන්න වෙන්නේ? ආපහු ඉතින් පංච උපාදානස්කන්ධය ඇස්සේ මොකක් හරි සැපක් හදාගන්න උත්සාහ කරන අපිත් දැන් ඒකනේ කරන්නේ. අපිත් සසර ජීවිතේ ඕනතරම් බ්‍රහ්ම සැප විඳලා ආපු අය. හැබැයි බ්‍රහ්ම සැප ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා ගිහිල්ලා අපි ආපහු මනුස්ස ලෝකවලට ආවා. දැන් ආපහු මනුස්ස ලෝකවල ඉඳලා මොකද කරන්නේ? මේ පංච උපාදානස්කන්ධය ඇස්සේ හැමතිස්සෙම සතුට හදාගන්න පින්නතුනි ටීවී බලනවා, පුවත්පත් බලනවා, ෆෝන් එක පාවිච්චි කරනවා, දරුවොත් එක්ක කතා කරනවා, ආදරය කරන ඇත්ත එක්ක කතා කරනවා, කැම්බීම ගන්නවා. බලන්න පින්නතුනි කොච්චර පින්නතුනි සතුට උපදවා ගන්න දුක් විඳින වෙලාවද?
ඉතින් කලකිරෙනවා. අන්න මෙන්න මේක සම්මාදිට්ඨිය. පංචුපාදානස්කන්ධ ධර්මයේ පින්නතුනි අත්දකින සතුට තාවකාලිකයි, ඒක නැතිවෙලා යනවා, නැවත නැවත උපදවා ගන්න ඕන, ඒකත් නැතිවෙලා යනවා. ඉතින් අන්න ඒ වගේ මේ ඇත්ත දකිද්දී මෙයාට ඇති වෙන්නේ පංචස්කන්ධය ගැන කලකිරීමක්. ඒ කලකිරීම නිසා එයා සීලය සමාදන් වෙන්න යන්නේ පංචපාදානස්කන්ධය පතන්න නෙමෙයි, පංචපාදානස්කන්ධයෙන් නිදහස් වෙන්න. අන්න සම්මාදිට්ඨියක්. ඊළඟට පින්නතුනි, ඒ සීලය සමාදන් වෙද්දී සම්මා සංකප්පය ගැන ලොකු අවධානයකින් ඉන්න ඕනේ. දෙවෙනි මාර්ගංගය. ඒ සීලය සමාදන් වෙලා ඉන දවසේ පින්නතුනි හොඳට මතක තියාගන්න ඕන, කාම සංකල්පනාවලින් නෙමෙයි ජීවත් වෙන්න ඕනේ. නෙක්ඛම්ම සංකල්පනාවලින්. ඊළඟට ව්‍යාපාද සංකල්පනාවලින් නෙවෙයි ජීවත් වෙන්න ඕනේ. සීලේ සමාදන් වෙලා ඉන්න දවසට අව්‍යාපාද සංකල්පනාවලින්. මේ සමහර අයට සීලේ සමාදන් වෙලා ඉන්න දවසට කලින් දවසේ තමන්ට බැනපු අය මතක් වෙලා කේන්ති යනවා. සමහර අවස්ථා තියෙන පින්නතුනි තමන් ගිය සැරේ ගිහිල්ලා වාඩි වෙලා හොඳට හේත්තුන හිටපු තැන වෙන තැනෙක් කෙනෙක් වාඩිලා හිටියොත් හොඳටම කේන්ති යනවා. ඉවගේ අර සමහර අය ඉන්න එහෙම තමන් එහෙම අර අල්ලගත්ත තැන වෙන කෙනෙක් වාඩිලා හිටියොත් ගිහිල්ලා රණ්ඩුත් කරනවා. ඉතින් මොකද වෙන්නේ එතකොට? ව්‍යාපාද සංකල්පන. ඊළඟට ඒ සීලේ සමාදන් වෙන දවසේ විහිංසා සංකල්පන. අන් අයට හිංසා පීඩා ඇති කරවන්නට හේතු වෙන කිසියම්ම සංකල්පයකට එන දෙන්න අරකයි. එතකොට බලන්න, සීලේ සමාදම් වෙන්න යන්නේ පංචුපාදානස්කන්ධ දුක්ඛයෙන් අත්මිදීම සඳහා. අන සම්මාදිට්ඨියක්. දෙවෙනි කාරණා තමයි සීලේ සමාදම් වෙලා ඉන්න ඒ පැය ගාන තුනම ගොඩාක් පරිස්සම් වෙනවා. කාම සංකල්පනාවලින් තොරව, ව්‍යාපාද සංකල්පනාවලින් තොරව, විහිංසා සංකල්පනාවලින් තොරව දවස ගත කරන්න. සම්මා සංකප්පය. ඊළඟට බලන්න පින්නතුනි, ඒ සීලේ සමාදම් වෙලින දවස පුරාවට උත්සාහ කරනවා පින්නතුනි සම්මා වාචාවල පිහිටල කටයුතු කරන්න. පරුස වචනින් ඈත් වෙලා බොරු කියන්නේ නැතුව. සමහර අය ඉන්නෝ සීලේ සමාදම් වෙච්ච දවසරත් ඔය කතා බස් වලට ගිහිල්ලා බොරු කියන අය බාටපත් වෙනවා. ඉතින් එතකොට මිත්‍යා වචනයක්. එතකොට සීලේ සමාදම් වෙන්න වෙලා මිත්‍යා වචනයක් කතා කරා කියන තැනට වැටෙනවා. මිත්‍යා වචන කතා වුණා යාගේ. එතකොට නිවන් මාර්ග නෙවෙයි මිත්‍යා මාර්ගේ වැටුනේ. ඉතින් එහෙම නැතුව ඔන්න සීලේ සමාදම් වෙන්න ගියාට පස්සේ පරුස වචන කියන්නේ නැතුව හොඳ වචන කතා කරනවා, බොරු කියන්නේ නැතුව සත්‍යවාදී වචන කතා කරනවා, කේලම් කියන්නේ නැතුව අසමගියත් සමග වෙන විදිහට වචන කතා කරනවා. ඊළඟ ප්‍රලාප කතා කරන්නේ, අර්ථවත් වචන කතා කරන්නේ. දේශපාලනයට වෙලා තියෙන දේවල්වත්, ආරයට මෙයාට වෙච්ච දේවල්වත් කතා නොකර ඉන්න පරිස්සම් වෙනවා. අන්න සම්මා වාචාව සීලේ සමාදන් වෙච්ච දවසේ වර්ධනය වෙලා මේ වැඩෙන නිවන් මාගේ. එතකොට සද්ධාවෙන් කුසලමේ සීලය සඳහා ආවා, දැන් වැඩෙන්නේ නිවන් මාග. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, ඊළඟට සම්මා කම්මන්ත. ඉතින් බණහන වෙලාවක නමුත් පින්නතුනි කැලෑබද ප්‍රදේශයක වගේ නම් මෙහෙම නැත්නම් මදුරු ඉන්න පැත්තක නම් මදුරුවෙක් ඇඟට වැහුවත් ප්‍රාණඝාත කරන්නේ නැහැ. ගොඩාක් පරිස්සම් වෙනවා. ඊළඟට ආසසු දේවල් හොරකම් කරන්නේ. ඉතින් සමහර අයට පින්නතුනි සමහර අයට සෙරෙප්පු දාගෙන ඇවිල්ලා සෙරෙප්පු දෙක පොලිතින් බෑග් එකක දාලා තමන් ඉන්න තැන තියාගෙන ඉන්න වෙලා තියෙනවා. ඇයි ඒ? සීල් සමාදම් වෙන දවසේ සෙරෙප්පු හොරකම් කරන්න ඉන්නවා. ඉතින් එළියෙන් ඇවිල්ලා නෙවෙයි හොරකම් කරන්නේ, ඇතුළින් නෑ හොරකම් කරන්නේ. එතකොට බලන්න, සීලේ සමාදම් වෙන්න ඇවිල්ලා මිත්‍යා කර්මාන්තවල හෙවත් මිත්‍යා මාර්ගයේ තමයි යන්නේ එතකොට. ඉතින් අන්න ඒ වගේ ප්‍රාණඝාත කරන්න නැතුව, හොරකම් කරන්න නැතුව, කාමිත්‍යාචාර වලට එහෙම නැතුව ඔන්න සම්මා කම්මන්තේ පිටන හොඳට පොය දවස ගත කරන සීලේ සමාදම් වෙලා. ඊළඟ සම්මා ජීවය. සම්මා ජීවය කියන්නේ එදාට බොහෝ දුරට පින්නතුනි එදාට බොහෝ දුරට මිත්‍යා ආජීවයට අහු වෙන්නේ නැහැ ගොඩක් අය. මොකද උදේ දානි ටික, දවල් දානි ටික සදහැති ගිහියන් පිළිගන්වන නිසා සම්මා ජීවේ පිහිටලා දිව්‍ය පැවැත්මට වැරදි ආකාරයට දේවල් එකතු කරගන්න නැතුව. ඊළඟට පින්නතුනි බලන්න ගොඩක් වටින දේ තමයි සම්මා සතිය. සීලය ගැන හොඳ සිහියෙන් ඉන්න ඕනේ. පුළුවන් නම් ඉතින් ඔය සතිපට්ඨාන භාවනාවක් එහෙම කරනවා නම් හරි වටිනවා සීලය සම්බන්ධව වෙච්ච දවසට.
ඊළඟට සම්මා සමාධිය හොඳට පින්නතුනි සමාධිගත වෙලා බණ අහන්නට, ඊළඟට පුළුවන් නම් බුද්ධානුස්සති වගේ සමාධි උපදින භාවනාවක් කරන්න, එදා සීලය සමාදන් වෙච්ච දවස පාවිච්චි කරන්න ඕනේ. ඒකයි පින්නතුනි අර වටින්නේ උදේ 6ට සමාදන් වෙච්ච සීලය ඊළඟ දවස් උදේ 6ට පවාරණය කරන එක. මොකද මේ අංග 8ම පුරුදු කරන්න වෙලාව තියෙනවා. දැන් උදේ 6යි හවස 4යි වගේ ගත්තොත් එහෙම පින්නතුනි බොහෝ දුරට අර බුද්ධානුස්සති භාවනාවක් කරන්න වෙලාවක් නැහැ. සතිපට්ඨාන භාවනාවක් කරන්න බොහෝ දුරට වෙලාවක් නැහැ. හැබැයි ඊළඟ දවස් උදේ වෙනකන් ඉන්නවා නම් පින්නතුනි හවස වැඩසටහන ඉවර වුණාට පස්සෙත් ඉතාම නිදහසේ පින්නතුනට දවල් දවසේ ස්වාමීන් වහන්සේලාගෙන් ආපු විදර්ශනාත්මක දේවල් හොඳට මෙනෙහි කර කර බුද්ධානුස්සති වඩවඩ දවස ගත කරන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයකටම සම්මා වායාම තියෙන්න ඕන. සම්මා දිට්ඨිය උපදවා ගන්නත් වීරිය තියෙන්න ඕන, සම්මා සංකප්ප උපදවා ගන්නත් වීරිය තියෙන්න ඕන, සම්මා වාචා කම්මන්ත සති සමාධි ආදී ආජීවදී හැම දෙයකටම වීරිය තියෙන්න ඕන. ඉතින් අන්න එහෙමයි සීල් රකින්න ඕන. ගෙදර දානයක් දෙන්න ඕනත් එහෙමයි. ගෙදර දානයක් දෙන්න ඕනේ සංසාර පංච උපාදානස්කන්ධ දුක්ඛෙන් අත් මිදෙන්නමයි දන් දෙන්න ඕනේ. මේ දානයේ දෙන කාල පරාසය තුල පින්නතුනි මිත්‍යා සංකල්පනවල ඉන්න හොඳ නැහැ, මිත්‍යා වචනවල ඉන්න හොඳ නැහැ, ඒ වගේ මිත්‍යා කර්මාන්තවල ඉන්න හොඳ නැහැ. ඉතින් දානයක් දෙන වෙලාවකුණත් පින්නතුනි ගෙදරක ඒව හරීම සිහිනුවණින් ආරෂ්ඨාංග මාර්ගයේ වැඩෙන විදිහටම කරන්න ඕනේ. ගෙදර බුද්ධ වන්දනාව කරද්දිත් එහෙමයි. බුද්ධ වන්දනාව කරන්න ඕන පංච උපාදානස්කන්ධ දුක්ඛෙන් අත් මිදෙන්නමයි. පංච උපාදානස්කන්ධ දුක්ඛෙන් අත් මිදෙන්නමයි බුද්ධ වන්දනාව කරන්න ඕනේ. සංසාර සැප පතපත ඕනතරම් සසරේ බුද්ධ වන්දනාව කරලා තියෙනවා. සංසාර සැප විපාක ඉලක්ක කර කර ඕනතරම් සංසාර ජීවිතේ පිරිනිදු බුද්ධ වන්දනාව බුද්ධ ශාසනය කරලා තියෙනවා. ඉතින් මේ භවේවත් අපි කරන්න ඕන බුද්ධ වන්දනාව උනත් පංචස්කන්ධ දුක්ඛෙන් අත් මිදෙන්නමයි. බෝධි පූජා තියෙන්න තියන්න ඕන පංචස්කන්ධ දුක්ඛෙන් අත් මිදෙන්නමයි. ඊළට ඒව කරද්දී එතන සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත ආදී ගොඩනගෙන විදියටම කටයුතු කරන්න ඕන. මේ දෙකතර බුද්ධ පූජාව තියලා පින්නතුනි බුද්ධානුසති භාවනාව විනාඩි 10ක් හරි කරන්න ඕන හිත සමාධිගත කරගන්න. ඉතින් අන්නේ වගේ පින්නතුනි දැන් වස්සාන පින්කම් ඉස්සරහට එනවා. දැන් වස්සාන පින්කම් වල ධර්මදේශනාමය පින්කම් තියෙනවා, බෝධි පූජාමය පින්කම් තියෙනවා, අන්න කටින පින්කම් තියෙනවා. හොඳට මතක තියාගන්න පින්නතුනි ආරෂ්ඨායක මාර්ගයේ වැඩෙන විදියට ওই පින්කම් වල හැසිරෙන්න. ආරෂ්ඨායක මාර්ගයේ අංග වැඩෙන විදියට යහපත් වචනම කතා කරන්න ওই පින්කම් වල. අනිත් ඈ මොනවා කතා කරත් අදාළ කරගන්න එපා. යහපත් වචන වලින්ම පින්කම් සංවිධානය කරන්න. ඒ වගේම සම්මා ආජීවයේ පිහිටලාම පින්කම් කරන්න. වැරදි ආකාරයට පින්නතුනේ හරිහම්බ කරගත් දේවල් වලින් පින්කම් කරන්න යන්න එපා. එතකොට ලැබෙන ආනිසංස වාරය හරිම දුබලයි. ඒ නිසා පිරිසිදුව පින්නතුනේ උපයාස අපයාගත් ධනෙම පින්කම් කරන්නම පෙළඹෙන්න උත්සාහ කරන්න. ඒ වගේ ඔය කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා වලින් තොරව හොඳ සංකල්පලාවල පිහිටලාම පින්නතුනේ ඒ පින්කම් වලදී හැසිරෙන්න පුදුම පින්නතුනේ නිවන් මඟ වර්ධනය කරගන්න පුළුවන් වැඩ පිළිවෙලක් තමයි මේ ශ්‍රද්ධාවෙන් කුසල් කිරීම කියන එක. ශ්‍රද්ධාව තියෙනවා නම් ශ්‍රද්ධාව පදනම් කරගෙන කුසලුත් කරනවා නම් පින්නතුනේ කුසල් පින්නතුනේ අරියටින්ගේ මඟ වැඩෙන විදියටම කරන්න පෙළඹෙන්න. අරියටින්ගේ මඟ වැඩෙන විදියටම කරන්න පෙළඹෙන්න. මොකද මේ ලෝකේ හරිම අමාරුයි ශ්‍රද්ධාව උපදවා ගන්න එකත් ශ්‍රද්ධාවෙන් කුසල් කරන එකත්. ඒ දෙකම ජය ගන්න පින්නතුන්ට ඉතින් පින්නතුනි අනිකත් ජය ගන්න පුළුවන් නම් හරි වටිනවා. ඒ හැම මොහොතකදීම නිවනට සමීප වෙනවා. ඉතින් හැම දිනාට මේ සදහම් දේශනාව තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට අනුකූලවම සද්ධාවෙන් කුසල් කරමින් ඒ කුසලුත් පින්නතුනි අරියටගේ මඟ වැඩෙන විදියටම සිදු කරමින් උතුම් නිවනින් නිවිසනසෙන්නටම හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද දවසේ මේ උතුම් සදහම් දේශනාව සඳහා බොහෝම සද්ධාවෙන් ගෞරවයෙන් දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නට යෙදෙන්නේ රත්නපුර තැන්න වත්තපාර මඩොල්දෙණිය පදිංචි සුනිලා රූපසිංහ මහත්මිය විසින් බව සිහිපත් කරලා තියෙනවා.
එතුමිය සංසාර දුක්ඛයෙන් අත්මිදීම වගේම තවත් කාරණා කිහිපයක් ඉදිරිපත් කරලා තියෙනවා. අගෝස්තු මස 11 වන දින ජන්මදිනයේ දෙන සුනිලා රූපසිංහ මහත්මියට ඉතාම යහපත් ජන්මදිනයක් වේවා යැයි ආශිරි ප්‍රාර්ථනා කරනු ලබන අතර මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කුසලානුභාවයෙන් එතුමියත් සම්මා දිට්ඨිය පිහිටලමයි කටයුතු කරන්නේ සිහිපත් කරලා තියෙනවා. ධර්මයේ හැසිරීමට යම් යම් බාධා ඇතිනම් ඒ සියලුම බාධා දුරු වී ඉක්මන් භවයකදීම සංසාර දුක්ඛයෙන් අත්මිදීමටම මේ පින් මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නිදාන ප්‍රාප්ත දෙමව්පියන්ට සිප් සතර ලබා දුන් ගුරුරුන්ට පෙර භවයේ සිට මේ දක්වා දියුණුවට වචනයකින් හෝ උපකාර කළ සියල්ලන්ටම නිවනින් නිවීමටම මේ පුණ්‍ය කුසල් හේතු වේවා කියලා එතුමිය සම්මා දිට්ඨියේ පිහිටලා ප්‍රාර්ථනා කරනවා. අසනීපෙන් පසුවන වැඩිමහල් සොහොරාට නිරෝගී බව ලැබීමට මේ උතුම් පුණ්‍ය ශක්තිය උපකාරක ධර්මයක් වේවා කියලා සහෝදරය වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. දරුවන්ගේ රැකේ රක්ෂා කටයුතු ව්‍යාපාර දියුණු වන්නටත් මුණුබුරන් දෙදෙනාට සහ මිනිබිරියන් දෙදෙනාට අධ්‍යාපන කටයුතු සාර්ථක ඉටු කරගනිමින් රටට ලෝකයට වැඩදායි ඉතාම ගුණ යහපත් පුද්ගලයන් වීමටත් මේ උතුම් පුණ්‍ය කුසල් ඒ දරුවන්ට ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පරලොවසපත් ඥාති හිත මිත්‍රාදීන් දුක්ඛිත ස්ථානවලපදී ඇතිනම් ඉන් අත්මිදී මේ පුණ්‍ය කුසල් නිවනට උපකාර කරගනිත්වා. පින් අවශ්‍ය වැති අය යම් ලෝක සත්‍යයන් නැතිනම් මේ පුණ්‍ය කුසල් අයිති අනුමෝදන් කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්මදේශනා සිදු කරන්නට එදුණු ධර්මදේශකයන් වහන්සේට මේ උතුම් ධර්ම දානමේ පුණ්‍ය කුසල් අයිති අනුමෝදන් වී නිදුක්ව නිරෝගීව ඉදිරියටත් උතුම් සදහම් දේශනා පැවැත්වීමට මේ උතුම් කුසලය ආශිර්වාදයක් වේවා. පතනාබෝධයකින් උතුම් වූ නිර්වාණාබෝධයද සාක්ෂාත් කරත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේගේ දෙමව්පියන්ටත් මේ පුණ්‍ය කුසල් නිවන් පිණිසම වේවා කියලා බොහොම මෛත්‍රියෙන් කරුණාවෙන් එතුමිය සිහිපත් කරනවා. ඉතින් අවසාන වශයෙන් අපි සිහිපත් කරන්න ඕන පින්නතුනි, එක පහනකින් පහන් දහසක් දල්වන්න පුළුවන් වගේ එක පින්කමක් කරලා ප්‍රාර්ථනා කිහිපයක් කළාට ඒ පිනේ බලය නැති වෙන නැති බවත් අපි සිහිපත් කරන්න ඕන. එක පහනකින් පහන් දහසක් දැල්ලුවත් ඒ පහන් දැල්ලේ බලය නැති වෙන්නේ නැහැ වගේ අපේ පින්නතුන් ප්‍රධාන වශයෙන්ම නිවන අරමුණු කරගෙන තමයි මේ පින්කම කළේ. ඉතින් ඒ පුණ්‍ය බලය අන් අයගේ හිතසුව පිණිස කැප කළා කියලා ඒ පිනේ කිසියම් අඩුවක් වෙන්නේ නැති බවත් හොඳට තේරුම් ගන්න ඕන. ඉතින් ඒ වගේ තමන්ටත් නිවෙන්නට හේතුන අනිත් අයටත් නිවෙන්නට හේතුන උතුම් පින්කමක් කරගත්ත සුනිලා රූපසිංහ මහත්මියටත් එතුමියගේ පවුලේ සෑම දෙනාටමත් ලක්වාසි ලෝවාසි ඔබ හැම දෙනාටමත් බුදු පසේ බුදු මහරහත් උතුමන් වහන්සේලා නිවී සැනෙහිව වදාළ ශාන්ත ලක්ෂණ නිර්වාණ ධර්මයේම සැනසෙන්නට මේ කුසල් උපකාරක ධර්මයෝම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. දේශක්ඛයෝ